විදදු ේෂ ීවරතා ්‍රාවයකනක එක්තර ආකාරයකට අපට සලකන්න පුළුවන් විදදුත් සේස්ත්‍රීයන එක්තර ගුණයක්ක් විදිර. තවිදීකට ගත්තුත්හ මේ එකක විදදු ේස්ත්‍රයේ ප්‍රමාණය පිළිබඳව මෙම ලබාගැනීම සඳහා විදදු සේෂ තිීවරතා ශ්‍රාවයකනක භාවිාගන්න පුළ එක වගේම විදදු ේත්‍රයක ප්‍රථාවය පිබඳ ය කිසිම ුමක් ලාාගීම සඳහා. විදු ේෂ තිවරතා ශ්‍රාවය කියන සංකල්පය යොදාගන්න පුළුවන්. කොහමුණත් විදදු සේස වර්තා ශ්‍රාවය කියන එක අපි නිරූපනය කරන්නේ බලරේකා ප්‍රමාණයක් ඇසුරින්. යම්කිසි වර්ගඵලයක් මගින් චේදනය කරන බලරේකා ප්‍රමාණය ඇසුරින්. අපිට අම්ම ස්ථානයක විදදුසේෂ තිවෘතා ශ්‍රාවය කියන එක නිරූපණය කරන්න පුළො. එයනුව යම්කිසි ස්ථානයක එම ස්ථානයේ තියනෙන විදදුශේස්ත්‍රයකට අබිලම්බව. තබනලද වර්ගඵලයක් මගින් චේදනය කරන මුළු විදදු ස්්‍රාව ප්‍රමාණය. ඒ වර්ගඵලයේ සහ එම ස්ථානයේ විදදු සේෂ තිවෘතාවේ ගුණනිතේ මගින් ලැබෙන. ඒ මුළු ්‍රාවපමානය ෆයි කියලගත්ව එම ස්ථානය විදදු සේෂ තිවෘතාවේ ඊනම් එම වි සෂට සේෂත්‍රේට අබ්බි ලම්බව සලකන වර්ගඵලයේ කැපිටල් ඒ නම් අපිට එම වර්ගඵලය මකින් චේදනය කරන මුළු ශ්‍රාවපමානය ෆයි සමානයි ඊ ගුණ කිරීම ඒමගින් ලබාගන්න පුළුවන්. යනු අපිට ලියන්න පුලුවන් ඒ සමානයි ෆයිබදීම ඒක. එතකට ෆයි මගින් නිරපණය කරේ විදදු ස්්‍රාව පමාණය ඒ කියල කියන්නේ අබිලම්භ වර්ගපලය එතකොට ෆයිබැදීම ඒ කියන ප්‍රකාශනයෙන් අපිට ලැබෙන්නේ ඒක වර්ගඵලයක් මගින් චේදනය කරන මුළු විදදු ශ්‍රාව ප්‍රමාණය එක අකට අපිට මේ කියන්න පුළුවන් විදදු ශ්‍රාව ගණත්වයකය. එතකට අපිට ලැබෙනවා විදදු ශ්‍රාව ගනත්වය දුසේෂස ීවෘතාවයට සමානයි කියලා. ඊ සමානයි ෆයිබදීම ඒ කියනකින් ලැබෙන්නේ. මේ අනුව අපි විදදුසේෂ තීවෘතාවය විදදු ශ්‍රාවය කියන සංකල්පේසුරෙන් අර දක්වන්න පුට. ඒ අර් දක්කනකොට යමස්ථානයක විද ශ්‍රාව ගණත්ව එමස්ථානයේ විදදුසේෂ තීවෘතාව කියලා මේ අනුව අර්ථදක්වන්න පුළුව ෞස්ප්‍රමේ ගෞස්්්‍රමය කියලක යනි විදු සාාවපමාණය පිළිබඳව වෙනමක් ලබාගැනීම සඳහා. දිරිපත් කරලාතියන ූල ධර්මය. ඒ මුල ධර්මය සුරින් අපිට යංකිසි පෘෂ්ටයක් මගින් චේදනය කරන මුළු විදදුශ්‍රාව ප්‍රමාණය සඳහා ප්‍රකාශනයක් ලබාගන්න පුළුවක්. නැත්තන් අගයක් ලබා ගන්න පුළුව. එක අතකට මේක විදශ්‍රාව ප්‍රමාණය ප්‍රමාත් ලබා ගැනීම සඳහා ප්‍රමාණත්මකව ගණනය කිරීම සඳහා ඉදිරිපත් කරලාතියන නියමය. තකොට ගෞස්්‍රමයෙන් කියන විදියට විදදුශේෂත්‍රයක් තුළ සගෘත, ෘෂ්ටයක්. අපි සැලකුවොත්. ඒ සලකන ලද සංෘත පුෂ්ටේ මගින් චේදනය කරනු ලබන මුළු අිලම්බභ විද්දුූ ශ්‍රාවප්‍රමාණය, ඒ සංෘත පුෂ්ටේ තුළ අන්තර්ගත කරන ආරෝපන ප්‍රමාණය සහ නිදහස් සවකාසේ පාරවේද්්‍යතාවය අතර අනුපාතය මගින් ලැබෙනු. ඒගන්නේ විදු ශ්‍රාවප්‍රමාණය ෆයි කියල ගත් ොත් ෆයි කියෙනක සමානයවා කිව්බෙදීම එ්සිිලෝන් නොට්ට ව් කියල කියන්නේ සංගුත පුෂ්ටේ මගින් අන්තර්ගත කරන. ආරෝපන පමානයේ එිලෝ නොට් කෙලක නනි නිදහස් සවකාශයේ පාරවේදිතාවේ. එතකොට මේ ආරෝපනයයේ නිදහස් අවකකාේ කෙන වික්තත් තු තීල තියන එපිලෝ නොට කියන පදදිතම තෙටෙන්නේ. එම තන් ආරෝපනය යම් කිසි මාධ්‍යයක් පාරවිදදුත් මාධ්‍යයක් තුළ තිීලතියෙනුනම් ඒට අදාළ පාරවේද්දිතාව සමිකරණයට ආදේශ කරන්න ඕන. යනුව ගෞස්පම අපිට මෙහම ප්‍රකාශරන්න පුළුවන්. සංගත කෘෂ්ටයක් මගින් චේදනය කරනු ලබෙන මුළු අබිම්බ විදදු ස්්‍රවාාව. නිසාමනයි කිවබදීම ක්ිලෝ නොට මින් ලබි. මේහහි කිව යනු සංගත පුෂ්ටේ මගින් අන්තර්ගත කරනු ලබන ආරෝපන ප්‍රමාණය වන අතර එිලොන් නොට් යනු නිහස් අවකාසේ පාරවේදිතරයි. ගෞස්පමයේ යෙදීම්. බොහොට මේ ගෞස්පමේ අපි භාවිතා කරන්නේ විවිධ ආරෝපන ව්‍යාප්ති අසල ලක්ෂවල විදදු සේෂ තවෘතාවය සොයාගැනීම සඳහා. දු ේෂ තීවෘර්තාවය ගණනය කර ගැනීම සහ. යංකිසි සමිතිකත්වයක් සහිත ආරෝපන ව්‍යා්තියක් තියෙනවන්නම් ඒ ආරෝපන ව්‍යප්තිය මගින් ඇති කරන විදු සේෂත්‍රයේත් සමමිතිකත්වයක් තියෙනවා. නමුත් එවැනි සමමිතියක් නැති ආරෝපන ව්‍යාප්තියක් නිසා ඇතිවෙන විදදු සේෂත්‍රියත් එහම සමමිතියක් නෑ දේවැනිය අවස්ථාවලන අපි ගෞස්පමේ භාවි කරන්න පුළුව. විදදු සේෂ තිීවෘර්තාවය හොස්වායා ගැීම සඳහා. අපි සාච්‍යා කරන ආරෝපන්‍යපති න ොහොවිට සමිතියක්. ය එ වගේම විදුශේත්‍රයක් සමමිතියක් සහිත විදුශේෂත්‍රයක්. නමුත් උසස් පෙළ මට්ටමට වඩා එහා ගහම එහා සංකීර්ණ අවස්ථ සඳහම ගෞස්පම යොදාගන්න පුළුවන්. ඉති වඩා වැදගත්වෙන්නේ සංකීර්ණ අවස්ථා සඳහා ගෞස්්පම මේ යොදා ගැනීම නොමුත් අපේ මට්ටමේදී උසස් පෙළ මට්ටමේදී. අපි බලමු ගෞස්පමේ භාවිතා කරලා එවැනි ආරෝපන ව්‍යාප්ති අසල රක්ෂවල විදු සේ තිවරතාව හොගන්න කොද කිය. මුලිම ගන්නුවවා ලක්‍ෂාකාර ආරෝපනයක සිට යම් දුරකින් පිහිටි ලක්ෂේක විදුසේෂ තිවෘතාවය සෙවීම. ලක්ෂාකාර ආරපනයක් නනිසායිතති කරන විදු ෂේත්‍රයේ එඒම ආරෝපනය කේන්ද්‍ර කරගන පැතිරෙන ගූලිය සමිතික් සහිත විදදුශේෂත්‍රය. එක අන්න ඒ විදුශේෂත්‍රයේ සෑම බලරේකාවක්ම ගමන් කරන්නේ ලක්ෂාකාර ආරෝපනය ඉඳල ගමන් කරන බලරේකා විදිීර. එහම නැත්තං එම ලක්ෂාකාර ආරෝපනය වෙතට පැමිණෙන බලරේකා හිටියට. එනිසා. ආරෝපනය දන්නවුනත් ආරෝපනය රිනවුණ. ලක්‍ෂාකාර ආරෝපනයක් මගින් ඇති කරන්නේ ගෝලීයේ සමිතියක් සහිත විදු ශේත්‍රයන්. මෙවැනි විදුශේෂත්‍රයක එම ලක්ෂයක්කාර ආරෝපනය සිට යම් දුරකින් පිහිටන ලක්ෂයක. විදුේෂ තිීවෘතාවය සොයාගැනීම සඳහා ගෞස්ප මේ භාවිතා කරනකට සංුත ගෞස් පුෂ්ටයක් පළමු උපකල්පනය කරන්න ඕන. අරෝපනයේ නිසා ඇතිරන විදදුශේෂත්‍රයේ, ගෝලීිය සමතියක් සහිත විදදුශේෂත්‍රයක් නිසා. එම අරෝපනය කේන්ද්‍රය වසයෙන් ඇරගෙන ගෝලීය සංගෘත ගෞස්පුෂ්ටයක් උපකල්පනය කළු. ඒ ගෝලීය සංහත ගෞස්පුෂ්ටේ මත සෑම ලක්‍ෂයකම. විදදුසේෂ තීවෘතාවය සමාන වෙනෝ. එකට හේතුව ඒහැම ලක්‍ෂයක්ම, අර ආරෝපන කේන්ද්‍රයේ ඉඳල සමාන දුරින් තියෙන නිසා. එයනුව ඒ ගෝලිය සංෘත ගෞස්පුෂ්ටේ මගින් චේදනය කරනු ලබන මුළු අබිලම්බ විද්දු ශ්‍රාව ප්‍රමාණය. ගෝලීිය පුෂ්ටේ මත ලක්ෂයකු විදදුසේෂ තිවෘතාවය ඒ ගෝලිය පුෂ්ටේ වර්ගපලයෙන් ගුණ කිරීමෙන් ලැබෙනු. එයනුව ගෞස්පමෙන්ට ලියන පුුවන් ෆයිස්සාමායයි වඋබේදීම ්ිලෝ නෝට් කියලා එවගේම ගලිය පුස්්ේ මගින් චේදනය කරු ලබන විදදු ්‍රාපවාමානය ෆයිකයනක සමානයි. ගුණ කිරීම ඒ කියලියන්න එතකොට ඊ ගුණ කිීම ඒසාමානයවා කිව්බෙදීම එපසිිලොන් නොට නමුත් ගෝලිය ගෞස් පුෂ්ටේ ර්ගඵලය හතරයිෆයියාර් වර්ග නිසා අපිට මේ රාසි ආදේශ කලා විදුසේෂ තවුෘතාව සඳහා ප්‍රකාශනයක් ලබාගන්න පුළන් ඒ සාමානයි එකකයට හතරයි පයි එ්ිලොන් නොට් කිව්බදීම අරවර්ග කියලා හොඳයි ම තරත් අවස්ථාවක් ගන්න. ආරෝපිත සන්නයක ගෝලයක් අසර ලක්ෂයක විදුේෂ තීවුල්තාවේ. සෙවීම. සන්නයක ගෝලයකට ආරෝපනයක් ලබාදුන්නම ඒ ආරෝපනය ගෝලයේ බාහිර පුෂ්ටයේ සමමිතිකව පැතිරලා යනවා. එනිසා ඒ ආරෝපනයමගින් ඇතිකරන විදදු සේස්ත්‍රය, ගෝලියේ සමමිතියක් සහිත විදදු ශේෂත්‍රය. ඒ ගෝලේම කේන්ද්‍රය කේන්ද්‍රයේ වසයෙන් හැරගෙන ගෝලීයේ ගෞස්පුෂ්ට නිර්මාණය කරලා ගෞස්පමය යොදන්න පුළුවන්. එහම ගෞස්පමේදීමෙන්. එම ගෝලකේන්ද්‍රී ඉඳලා යම්යම් දුරවලින් පිහිටන ලක්ෂවල විදදුසේෂ තිීවෘර්තාවේ හොයාගන්න පුළුවන්. ිරුපසටාණය පෙන්නල තියෙන්නේ ආරෝපිත සන්නායක ගෝලයේ කේන්ද්‍රේම කේන්ද්‍රයේ වෙන විදිට ගෞසියානු පුෂ්ටයක් නිර්මාණය කරලා තියෙන විදිිය. ඒයන්නේ සන්නායක ගෝලයේ සමඟ ඒක කේන්ද්‍රීය වන ගෞසියානු පෂ්ටයක් නිර්මාණය කරලා තියෙන විදිිය. එතකොට මේ රූපසටහනය පෙන්නල තිෙන ගෞසියන් පුෂ්ටේ අරය ගෝලයේ අරයට වඩා වැඩියක්. ොද අපිට ෝලයේ තුළ ක්ෂයක විදු සේෂසතිවල්තාවේ හොයන් අශ්‍යන. අපි උපකල්පනය කරන ගෞසයානු පොෂ්ට එම ලක්ෂය හරහා යන විදියට. ගෝලයේ සමඟ ඒක ඉන්ද්‍රීය වන විදිට නිර්මාණය කරන්න ඕන. එකයන්නේ ගෞසියානු පොෂ්ටේ අරේතුකොට ගෝලයේ අරයට වඩා අඩුයි. පුපසටනනි පෙන්නල දීන විදිහයටට. ගෝලයේ අරයට වඩා අඩු අරයක් සහිත ගෞසියානු පෂ්ටයක් නිර්මාණය කරලා අපිට පුළුවන්. ගෞස්පමයොදැන් ගෞස්පමය යොදලා ගෝලයේ තුළ ක්සේක විදදුසේෂ තිීවෘතාව හොයන්න පුලුව තුර ෞස්පම පි නො ෆයිසමනක උබදම ්ිලෝ නොට කල ගේ මේ ගෝලියේ ආරෝපන ව්‍යාප්තිය නිසා ඇතිවෙන විදුසේෂත්‍රය ගෝලිය සමතියක් සහිත විදුේත්‍රයක් නිසා විදදුස්්‍රාවය. එම එම ගෝලිපෂ්ටේමකින් චේදන කරන මුලුව අබිලබභ විදදු ස්්‍රාවය ෆයිසමන ඒ ගුණ කිරීම ඒ කියලග පුලුව. ොට ඒගුණ රීම ඒනක සමනයි උබෙදම ්ිලෝ නොටවේන. නමුත්. සන්නයක ගෝලයකට ලබා දෙෙන ආරෝපනය ඒ ගෝලයේ බාහිර පුෂ්ටේ මත පමණක් පැතිල්ලා යන නිසා. ඒ ගෝලයේ ඇතුලේ ආරෝපනයක් පේටන්නේ නෑ. ඒ නිසාම මේ උපකල්පනය කරපු ගෞසියානු පුෂ්ටය ඇතුළේ තියෙන ආරෝපණය බිින්ුවයි. තුරේ ඉගුණ කිීම ඒ සමානයි කිව්බෙදීම ප්සිලෝ නොත්් කියන සමීකරණය කිව්වලට බිදුූදාපුුවම අපිට ලැබනවා ඊගුණ කිරීම ඒ සමානයි බින්දුව කියර. නමුත් ඒ කියන එක බින්දුව නොවන නිසා ඉගුණ කිරීම ඒ කියනෙ බින්දුව වෙන්නනන්? ඊ සමානයි බිදුවයි කියලා ැබෙන්ෙන ඕන. එකගැන සන්නයක ගෝලය ඇතුළේ විදදුසේෂ තීවුෘතාවය බින්දුවයි. ශූන්යැයි. එකන්නේ සන්නයක ගෝලය තුළ විදදු සේෂ තීවෘතාවයක් නෑ. විදදු සේෂත්‍රයක් නෑ. ගෝලට බාහිර ලක්ෂයක විදු සේෂ තිවෘතාවය හොයෙනවන්නම්. එම ගෝලයේ සමඟ ඒකකේන්ද්‍රීය වෙන විදියට ගෝලේට වඩා විසාල ගෝලීය ගෞස්යයාන කොෂ්ටයක් උපකල්පනයරන්න ඕන. එම ගෝලිය ගෞස්යන පොට්යක් උපල්පනය ොත්. ඒ ඇතුළේ තියන මුළු ආරෝපනය කියලා කියන්නේ සන්නයක ගෝලයේ මත තියෙන ආරෝපන පමාණේ. සන්නය ගෝලයේ මතතිය ආරෝපන පමාණය වුන. ඒ ගුණ කිරීම ඒ සමානය කිව්බෙදම එක්්ිලෝ නොත්් ෙ සමේ කරනෙන්. ඒ කියන එක හතරයිෆයි යාර් වර්ග නිසා ඒ සමාන එකට හතරයි එලෝ නොන් කිව්බෙදී ආර්වර්ගය කියලා ලැබෙනු. ආරෝිත සන්නාය ගෝලයේට බාහිර ලක්ෂේක විදදුසේෂ තිවෘතාවය සඳහ ලැබන අගේ මුළු ආරෝපනයම අ සනායක ගෝලයේ කේන්ද්‍රයේ තිබ්බනං ඇතිවෙන තරමයේ විදුසේෂ තියවෘතාවේ. එක යන්නේ බාහිර ලක්ෂේක විදුසේෂ තිවරතාවය හොයනකොට මුළු ආරෝපනයම ගෝල කේන්ද්‍රය තියෙනවා කියල සලන්න පුළුවන්. ඉළ ගවස්තාව බලමු ආරෝපිත සන්නයක කවචයක් අසල ලක්ෂේක විදුසේෂ තිවෘතාව. සන්නයක කවචයක් කියලා කියන්නේ කුහර සන්නයක කවචක්. එතකොට ගෝලිය කවචයක් ගත්තුත් එහෙම කුහර ගෝලයක් තමයි අපි සන්නයක කවචයක් කියල කියන්න. නමුත්. ඒ සන්නයක කවච්චයට ආරෝපනයේ ලබා දුන්න හමත්. ඒ ආරෝපණය පැතිරෙන්නේ බාහිර පුෂ්ටේ පමණයි. ගෝලාකාර සනායක කවච්යක් නං ලබා දෙන ආරෝපනය බාහිර පුෂ්ටේ මත සමමිතිකෝ පැතිරලා යන. එනිසා මේ අමස්ථාවේ ආරෝපණය නිසා ඇතිවෙන විද්දු සේස්ත්‍රය. ගෝලිය සමමිතියක් සහිත විදු ශේෂ්ටයක් එහින්දා එම සන්නයක කවචේ කේන්ද්‍රේම කේන්ද්‍රේ වසයෙන් ඇරගෙන. එක කේන්ද්‍රී ගෝලිය ගෞස්්‍යයානු පුෂ්ට නිර්මාණය කරලා ගෞස්්පමය දන්න පුළොන්. නමු සන්නයක කවචයකත් කවචේ තුළ ආරෝපනයක් රැඳෙන්නේෙන ඇති නිසා කව්චේ තුළ විදු ශේෂ තිවෘතාවේ ශූන්න වෙනවා. කවචයෙන් බාහිරලක්ෂයක විදදු ේෂ තිවෘතාවේ සඳහලැබෙන ප්‍රකාශනය සන්නායක ගෝලයක, ාහිර ක්ේක විදුසේෂ වෘතාවය සඳහ ලැබච්ච ප්‍රකාශනයටට සමාන වෙන ඒ ආපහු සමාන වෙනවාවචේ කේන්ද්‍රයේ එම ආරෝපනය තිබ්නං එම ලක්ෂේ ලබෙන විදදුස්සේෂ තිවෘතාවට ඒන්නේ සන්නයක කවචයකත් කවචේට බාහිර ලක්ෂේක විදදුසේෂ තිවෘතාවේ හොයෙනකොට කවචේ තියෙන මුලු ආරෝපනම එමවච්චේ කේන්ද්‍රී තියෙනවාසේ සලකන්න පුළුවන් හො අපිදැන් බලමු එකකාර ගෝලි ආරෝපන ව්‍යපතියක් කසල ලක්ෂේක විදදුසේෂ තිවෘතාව ඒකාර පැතිලලා තියන ගෝලි ආරෝපන ව්‍යාප්තියක් අපි සැලකුවත් ගෝලය ඇතුළෙත් ආරෝපනය තියනු. සමාන ගනත්වයක් සහිව හැමතැනකම පැතිරලා ද. එනිසා ගෝලයේ තියෙන ආරෝපන ගණත්වේ රෝගන ක අපිට ගණය කරන්න පුළුවන් ඒ ගෝලියාරෝපන ව්‍යාපතය තියෙන මුළආරෝපන ප්‍රමාණය, ගෝලයේ පරිමාවෙන් බෙදර යන පිලියන්න පුුවන් රෝ සමාණයි කිව්බෙදීම තුනෙෙන් හතරයි ෆයියාර් ගනකය කැිට ලාර්ගෙල ගයන ගලේ අර. දැන් අපි ගෝලීයේ ආරෝපන ව්‍යප්තිය තුළ ලක්ෂේක විදදු ේෂ තිවතාව හය ඕනන් මෙතැ දත් අපට පුළුවන් ගෝලීය ගෞසියාන පෂ්ටයක් උපකල්පනය කරන්න. මොකද මේ ආරෝපන ව්‍යාපතිී නිසා ඇති කරනෙන විදදු ෂේත්‍රයක්, ගෝලීයේ සමතියක් සහිත විදදු ේත්‍රයක්. එතකොට ආරෝපන ව්‍යප්තිය කේන්ද්‍රයේම කේන්ද්‍රී වසයෙන් ඇරගෙන. එම ආරෝපන ව්‍යා්තිය අරයට වඩා අඩුවරයක් සහිත ගෝලීිය ගෞසියාන පෂ්ටයක් උපකල්පනය කළෝ. එම ගෞසියාන පුෂ්ටය ඇතුළ තියෙන් ආරෝපන ප්‍රමාණය. දස් කියන අපිට හොයගන්න පුුවන්. එම ගෝලයේ පරිමාව ආරෝපන ගැත්වෙන් ගුණසල්ල. ද්‍රේම ගෝලයේ අය නැතං ගෞස් පුෂ්ටේ අරය සිම්පල් ආර්ණන්ඒ ගෝලයේ පරිමාව තුනින් හතරයි ෆයි සිම්පල් ආර්ගනය අපි ගුණ ක ොත්හෙ ආරෝපන ගැත්වේ කිව්බදීම තුනෙන් හතරයි යි කැපිටල් ආර්ගණය කියනකින් අපිට ලැබෙනවා කිව් ඩස් කියන එක සමමානයි කිව් සිම්පල් ආර්ගනය බෙදීම ල් ර්ගය කියට ගෞස් මඉංගලියන් ලුවන් ෞස් පෂ්ේමගින් චේදනය කරන මුළු ශ්‍රාව පමාණයේ ෆයි සමානයි කිව විදීම එප්ිලොන් ඕෝ ල්. තැන ව කියල කියනක කිව් ඩෑස් ඒන ගවස් පුෂ්ටේ තුළ අඩංගුවෙන ආරෝපන පමණ. ඒවගේ ගව ්ේමග. ේදනය කරන මුළු සසාාවපමානය අපිට ලියන්න පුළුවන් ෆයි සමානයි ඒ ගුණ කිරීම ඒ කියලා. එකට හේතුව මේ ආරෝපන ව්‍යාපතිීමමගින් ඇති කරන විදු ශේෂත්‍රයේ ගෝලිය සමතියක් සහිත විදදු සේෂය ඒනිසා ගෞස් පුස්්ටේ සෑම ලක්සේකම විදදු ේෂ තිීවෘල්තාව සමානයි. විදු සසාාවපමමායහයනකොට, එක ක්ේ විද සේෂ ීව ාව ගෞ පුස්්ේ වර්ග පලින්ගුණන කල් ොන්න පුො. දන්ප ිය පුල ගුණ රීම ඒ සමායි ව්බෙදීම ල ොට කියලා ඒ ව ට ව ස්. කිව සිම්පල් ආර්ගනය බදීම කැපිටල් ආර්ගය ආදේශ කරලා. කැපිටල් ඒ වෙනුවට හතරයිෆයි ආර්වර්ගය ආදේශක ොෝ අපිට ලැබෙනවා ඊ සමානයිකයට හතරයි පයි එක්ලෝ නොටත් කිව සිම්පල් ආ බෙදීම කැපිටල් ආර්ගණය කියලා. ඇතුරට මේ ප්‍රකාශනයේ විචල්ලය දෙකයි තියෙන්නේ. එකක් තමයි සිම්පල් ආ අනිෙක තමයි කැපිටල් E. සිපල් ආ කියලා කියන්නේ ගෞස්පුස්්ට අරය මේ ගෞස්පුස්්ටේ අරය වෙනස් වෙනවා තෝරගන්න ලක්ෂය අනුව. එවගේම ඊ කියල කියන්නේ ගෞස් පස්්ටේ කේන්ද්‍රේ න්දලා නතං ආරෝපන ව්‍යාපතියක කේන්ද්‍රය දලා සිිපල් ආරුදුරගින් පහිටන ලක්ෂේක විදදුශේෂ තිවෘතාව. එදකොට සිම්පල් ආරණුව කැපිටල් ඊ රේකීලෙස විචලනය වෙනවා කියන එක. එමනතන් වයි සමන එමෙක්සාකාරයට විචලනය වෙනවා කියන එක. මේ සමය කරනය එදිහා බරපුහන් අපිට තේරුම්ගන්න පුළොන්. ඒනිසා මෙ යනු බෝලිය ෞසයන පොෂ්ටේ තුළතියන ලක්ෂවල විදදුස්සේෂ තිීවෘතාවේ. කේන්ද්‍රයේසිට මනන දුර සිම්පල් ආර් සමඟ ඒකාකාරව වැඩිව වෙනක හොදැකට අපි බාහිර ලක්ෂයක විදදුු ේෂ තිවෘතාවය හොයෙන නම්. ගෝඩි ආරෝපන ්‍යාපතිය කේන්ද්‍රී වසයෙන් ඇරගෙන ගෝලිය ගෞයයාන පුෂ්යක් උපල්පන කරන්නවා එම පකල්පය කර ගෞස්පමය ද බහිරලක්ෂේක විදසෂ වරතාව හොන පුලොන් මු. ඒවැනි ෞසයන් ෂ්යක් උපකල්පනය කළොත් ඒ එක ඇතුළේ තියෙන මුළු ආරෝපනය කියලා කියන්නේ. ගෝලි ආරෝපන ව්‍යප්ති අඩන් වෙන මුළු ආරපනය. එවගේම කලින් සන්නායක ගෝලයකදි සන්නායක කවච්යකද ලැබුණු පිළිතුරම මේ අවස්ථවිදිත් ලබෙන. ඒගන්නන්නේ මොළු ආරෝපනයම එම ව්‍යාප්තිය කේන්ද්‍රේතියෙනවා කියල සලලා, හොයන විද්දුසේෂ තීවෘතාවයටට සමාන විදදුසේෂ ීවෘතාවව්‍යත්තමයි මෙතැන්දිත් ලැබෙලි. ඒකගන්නේ ගෝලි ආරෝපන ව්‍යප්තියීම බාහිර ලක්ෂයක. विදු ේෂස තිවෘතාවේ හොය ොට මුළු ආරෝපනයම එම ගූලිය කේන්ද්‍රයේ තියෙනවා කියලා සලකන්න පුළුවම. අපරිමිතල් ලෙස දී ගැති ඒකාකාරවා ආරෝපනය කරලා තියෙන කම්බයක් අසල ලක්ෂයක විදදු ශේෂ තිීවෘතාවේ. ද මේ රජුකම්බියයක්. ඒ ආකාරල ලෙස ආරෝභිත රිජුකම්බියයක් නිසා ඇතිකරන විදදුශේෂ්‍රය ඒ කම්බියසිටයි කම්බියට ළම්භකවයි ඉවතට හෝ, කම්බියට ලම්බකෝ කම්බිය දෙසට එන්න බලරේකා මගින් නිරූපණය කරන්න පුළුව. කම්බීතියනෙ ධනාරෝපනයක් නං, කම්බිය සිට ඉවතර යන බලරේකා තමයි ැබැයි. කම්බීතීනෙන රිනාරූපනයක් නං, බලරේකා කම්බිය දෙසට එනවා. කොහම නමුත් මේ සියලුම බලරේකා කම්බියට ලම්බකව තමයි, කම්බියීෙන් ඉවතරයන්නේ හෝ කම්බිය දෙසට එන්නේ. ඒ නිසාම මේ ඇතිවෙන සමස්ත විද්දු සේත්‍රී ගත්තුත්. විදදුු සේෂත්‍රය අපිට තේරුම් ගන්න පුළුවන් සිලින්දරාකාර සමිතියක් සහිත විදදු ශේෂත්‍රයක් කියලා.ඒඇන්නේ රිජ්ජු දිගැත්ති ඒආකාර ලෙස ආරෝපිත කම්බිය මගින් ඇති කරන විද්දුශේෂත්‍රය, එම කම්බියම අක්ෂේවසයෙන් තියෙන සිලින්දරාකාර සමිතියක් සහිත විදදුු ශේත්‍රයක්. තුොට මේ සමමිතියම සල කලා එම කම්බියම අක්ෂේවසයෙන් ඇරගෙන් සිලින්දරාකාර ගෞස් පුෂ්ටයක් උපකල්පනය කිරීමෙන්. අපිට පුලුවන් ගෞස්පමය යොදන් දැ එවැනි ගෞස්පුෂ්ටේ උපකල්පනය කළොත්. බලරේකා සියල්ලක්ම කම්බියට ලම්බකෝ ගමන් කරන නිසා. එකඇන්නේ උපකල්පනය කරපු ගෞස්පුෂ්ටේ අක්ෂේට ළම්බකෝ ගමන් කරන නිසා. ඒ ගෞස්පුෂ්ටේ වක්්‍රපුෂ්ටේ මගින් පමණයි බලරේකා චේදනයමනි. එනිසා වක්්‍රපුෂ්ටේ වර්ග පල ඒ පුෂ්ටේ මත ලක්ෂේක විදදුස්සේෂස තිවෘතාවෙන් ගුණ කරලා වක්්‍ර පුෂ්ටේ මගින් චේදනය කර මුළු අිලම්බ විද්‍යස්ත්‍රාවය හයගන්න පුළුව. අපි න්න . ීම psi aught ින්. ගේ ින් කාර ගෞස් ෂ ේ ැමලක්ξේකම විේෂ ාව සාණ නිසා. එ සි කාර gaౌ ේ කින් ේදනයකර , ළ বিිළම්භ u ාව. ຟයි මා E ගුණ කිරේ කිය ගන්න පුළ. මේ ්‍රකා සබ ි බවා. ඒගුණ කිරීම ඒ සමානය කිව්බෙදීම ප්ිලොන් නොට් කියල. මෙ ැන්ද ඒ කිය ගන්නන්නේ සිලිඳඩරාකාර ගෞස්පුෂස්්ේ වර්ගඵලේ. මෙතන්ද ඒ කියලගන්නන්නේ සිිලන්දරකාර ගෞස්පුෂ්ටේ වක්්‍ර පුෂ්ට වර්ගඵලය. එතකොට ඒ ගෞස් පුෂ්ටේ අරය සිම්පල් ආරණ ඒකයන්නේ අපි විදදු සේෂස තිවෘතාවය හොයෙන ලක්ෂේට කම්බියන්දල තින දුර සිම්පල් ආරණම් ඒවගේම අපි උපල්පනය කර ගෞස් පුෂ්ේ දිග සිම්පල්නම් වක්ක්‍ර පුෂ්ට වර්ගඵලේ දෙකයි ෆයි යාරේල් කියර ලැබෙන. එවගේම කම්බියමත රේකී ආරෝපන ගණත්වේ ලැම්ඩ කිය ගත්තොත්. ගෞස් ෆුස්්ටේමගින් අන්තර්ගත කරන ආරෝපන ප්‍රමාණ. කිව සමායි ලැම්්ඩයිල් කිය ැබෙනවා. එඒතුවටු මේේ පදාාපි ආදේශකරපුුවම පට ලැබෙනවා කම්බිීන්දර් සිම්පල ආර්දුරකින් පිටන ක්ෂේක විදුස්සේෂ තිවෘතාවය ඊ සමානයි එකයටට දෙකයිෆයි එ්ිලෝන් නොට් ලම්ඩ බෙදීම ආර කියලා. හොඳ එබදැම් බලමුූ ඒකාආකාර ලෙස ආරෝපනය කරලතියෙන අපරිමිත ලෙස විශාල. සමතල සන්නයක තහඩුවක් අසල ලක්ෂයෙක් විදදු සේෂ වෘතාවේ. සන්නය හඩුවට ආරෝපණයක් ලබා දුන්නම.ඒ ආරෝපනයේ පුෂ්ට දෙක මතම ඒ ආකාර ලෙස ව්‍යාප්ත වෙන. එකයන්නේ තහඩුවේ දෙපැත්තේ ආරෝපන ව්‍යාප්ති දෙකක් ඇති වෙන. ඒ ආරෝපන ව්‍යාපති දෙකේම පුෂ්ටික ගණත්වේ සමාන වෙන. එතකොට තහඩුව අපරිමිත ලෙස විශාල රීජු සමතල තහඩුවක් නිසා. තහඩුවට ළම්බක ඒආකාර විදදු ශේෂත්‍රයක් තමයි මේ තහඩුව වෙතින ආරෝපන ව්‍යාපති මගින් ඇති වෙන. ඒනිසා රපසාහනය දක්වල තියෙන විදිර. ිින්දරාකාර ගෞසයාන් පුෂ්යක් උපකල්පනය කරලා. ගෞස්පමය යොදලා අපිට පුළුවන් තහඩු අසල ලක්ෂේක විදදු ශේෂ තිීවරතාව හොයන්. අපි උපකල්පනය කරල තියෙන සිලින්දරකාර ගෞසයාන් පෂ්ටේ අක්ෂයත් තහඩුවට ලම්බකයි. ඒ නිසා විදු ශේත්‍රයයක්ත් තහඩුවට ලම්බග නිසා. ගෞසයාන් කෂ්ටයේ උරතාකාර මුහුණත් මගින් පමයි විදු ශේෂත්‍රය චේදනය වෙන්. තැපලියන් පුළුවන් ගෞස්පම සනක බද ලෝ නොත්. ඒගේ චේදය කරන මුලු සාාපමානය එලියයන් පුලුවන් ඊ ගුණ කිරීම ඒ කියල ඊගුණ කිරීමේ සමනයැක බවිදීමම එක්්සිිලෝ නොත් නොත්ම දෙදී ඒ කියලා කියන්නේ ෆයියාර් වර්ගේ ගුණ කිරීමක මොකද ගෘරතාරම වුණත් දෙකක් තියනවා. ඒ දෙක මගින් පමණයි විදදු ශේත්‍රයේ චේදනය වන්නේ එනි ස විද් ෂේත්‍රයේ චේදනය වෙන පුෂ්ට වර්ග පලේ දෙකයි ෆයියාර්ර්ග ඒවගේම තහදුව මත පුෂ්ටි ආරෝපන ගනත්වේ සිග්ම කියල ගත්තු. ගෞස් පුෂ්ටේ තුළ අන්තර්ගත වන ආරෝපනය දෙකයි ෆයියාර් වර්ගය ගුණ කිරීම සිග්ම ෆයියාර් වර්ගය ගුණකිරීම සිග්ම කියල ගත්තොත් අපට ලැබෙන්නේ තහඩුව එක පැත්තක පමණ අඩංගුවෙන ගෞස් පුෂ්ටේ තුළ ආරෝපණය. දුර අපි දෙකින් ගුණ කර පුහම තහඩුවේ දෙ පැත්තෙම තහඩුවේ පුෂ්ට දෙකීම පිහිටන එවගේම ගෞස්පෂ්ටේ තුළ අන්තර්ගත වන ආරෝපණම පණය ලබෙරු. එදු අපි රාසි එදු අප මේ පද ග ගේ ම විද ් ලෝ නොට් න සම කන දේකපුුවම් අප ලැබනව හඩු අසර ක්ෂේ විදදුේෂ තිවුරතාව ඒ සමයි සික්ම බදීමම ්සිිලෝ නෝ කෙල. ත මේ ප්‍රකාශනය අනුව අපිට පැහැදිලි වෙන්නේ තහඩු අසල ලක්ෂයක විදදුේෂ තිවරෘතාවය තහඩුව එදල එම ලක්ෂේට තියෙන දුර්රමත රඳා පවතිනි නෑ කියලා ඒඇනේ තහඩුව අසල ඇතිවෙන්නේ ඒ ආකාර විදදුුශේත්‍රය. දමේ තහඩුව සන්නායක නෝන තහඩුවක් උුණොත් එක ආරෝපන ව්‍යාපතියයි ඇතිවෙන්නේ. ඒ නිසා අපිට කලින් වගේම ඉතුරු ප්‍රකාශන ටික ලබාගන්න පුළුවන් නමුත්. සිලිඩරාකාර ගෞසියන් පෘෂ්ටය තුළ අඩංගුවෙන ආරෝපනය හැරිට අපි ගන්නේ ෆයියාර් වර්ගය ගුණ කිරීම සිගම. ඒකන මෙතන තියෙන එක ආරෝපන ව්‍යාප්තියයි ද සන්න අයක තහඩුවක නම් පෘෂ්ට දෙකෙම ආරෝපන ව්‍යාප්තිය දෙකක් ඇති වුණා නමුත් සන්නයක නොවන තහඩුවක්ගත්තුොත් එහෙ එහම ආරෝපන ව්‍යාපතින් දෙදගක් ඇතිවෙන්න එක ආරෝපන ව්‍යාපතිය ඇතිවෙන්නේ ඒ ආරෝපන ව්‍යාපතියේ පුෂ්ිකාරෝපන ගණත්තය සිගක්ම කියළ ගත්තතුත්. සිලින්න රාකාර ගෞසයන් පුෂ්ටිේ තුලා ඩංුවෙන ආරෝපණ ප්‍රමාණය ෆයාර් වර්ගය ගුණ කිරීම සික්ම කියලගන්න හුළොන්. එතකොට අපි ලැබෙනවා. තහඩු වස ක්ෂයක විදදු සේෂ තවෘතාවය ඒ සමානයි සිග්ම විදීම දෙකයි එපසිලොන් නොට් කියල් මෙම මේ විදියට ගෞස් ප්‍රමය යුදදල විවිධ ආරෝපන ව්‍යාපතිීන් අසල විදු ශේෂ තිීවෘතාවයන් සහ ප්‍රකාශන අපට ලබාගන්න පුළුවන්. එමනත්තන් විදු සේෂ ීවෘතාවන් ගණනය ගන්න පුළුවන් ත්‍ර මට වඩා සංකීරණන අවස්ථා සඳහත් අපිට ගෞස්්පමය යොදාගන්න පුළුවන්. එකන්නේ සමතික නෝන ආරෝපන ව්‍යාප්තිතියෙන අවස්ථාවල අපිට ගෞස්පමය යොදාගන්න පුළුවන් විදු සේෂ තවෘතාවය සයා ගැනීම සඳහා. නමුත් වඩා ගැඹුරු ගනිතක කරම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඒ අදාළ ගණනය කිරින්. සහා නමුත් මේක තමයි උසස් පෙළ මට්ට උසස් පෙළ බෞතික විද්‍යාවගෙන ගන්න ළමයෙකුට ගෞස්පමය මේමට මෙ යොදාගන්න පුළුවන්න්නන් ඒක ප්‍රමාණවත් වෙනවා.